සෝවිත හාමුදුරු අපවත් වුණායින් පස්සේ මට මතකයි සෝවිත හාමුදුරු ජීවත් වෙලා ඉද්දදී යම්කිසි උමනාවක් සඳහා මම ගියා සෝවිත හාමුදුරු බැහැ දකින්න. ගියාපුවාම උන්වහන්සේගෙන් ලැබිච්ච උත්තරේ තමයි, අනේ ඕයි මේ දෙන්නම අද මං කියන දේ අහන්නේ, මං කියන දේ අහන්නේ. ඒතර ඒ විදිහේ අත්නෝමතික ආත්මාර්ථකාමී අය මේ தത്വෙට පත් කිරීමේ වගකීම සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ යම් කිසි ප්‍රමාණයකට වගකී යුතු නිසා වෙන්න ඇති. ඒ සමාජයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහත්තයා කිව්වේ ඒ සාපය අපි බාර ගන්න කැමැති කියලා. ඒක ඉතාම අනුවේදනීය කතාවක්. පැහැදිලිවම සෝවිත හාමුදුරු ඒ ගත්ත ක්‍රියාමාර්ගය නිවැරදිව ඉදිරියට අරගෙන යන්න පුළුවන්කම තිබුණා. යම් කිසි විදිහකින් මේ පොදු කියන අපේක්ෂක පොදු අපේක්ෂක කියන වචනය හරි හැටියට මේ රටේ නායකයෝ තේරුම් අරගෙන හිටියන. පොදු කියන වචනය සම්පූර්ණයෙන්ම අද පරාජිකා වෙච්ච වචනයක්. ඒ වචනේ යොදන්න බැරි තරමටම එහි අර්ථය නැති කරලා, එහි තියෙන වටිනාකම අයින් කරලා, ඒක තේරුමක් නැති වචනයක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා එහෙම වචන වෙනස් කරනකොට අපිට තවදුරටත් පොදු නායකයෙක් ගැන හිතන්න බෑ. මට මතකයි සෝවිත හාමුදුරුවන්ගේ 76 වෙනි ජන්මෝත්සව දවසේ මම කිව්වා අපේ ජනාධිපතිතුමා ඉන්න තැනදිම ඔබතුමා කිසියම් සංවිධානයක සභාපතිකම ගත්තට පස්සේ මේ රට අනිත් පැත්තට යන්න පටන් ගත්තා කියලා. ඒකට නිසි උත්තරයක් එතුමා දුන්නේ නැති වුණත් පැහැදිලිවම ඒ නිසාම එතුමාට සිද්ධ වුණා පොදු කියන වචනයෙන් අයින් වෙලා වෙනම පක්ෂයක් පිහිටවලා ඒ පක්ෂයේ බලයට අරගෙන ඉමේ කාර්තව්‍යයේ යෙදෙන්න ව්‍යායාමයේදී ඒ ව්‍යායාමයේ යෙදීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද ඒ පොදු අපේක්ෂකය හැටියට තෝරගෙන ඉදිරියට තල්ලු කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායම වේවා අනිකුත් කණ්ඩායම් වේවා ඒ ඔක්කොටම අද කිසිම උත්තරයක් නැති නිකම්ම නිකං අනුත්තර වූ එහෙම නැත්නම් නිහඬ වෙච්ච චරිතවලට පත් වෙලා තිනවා.